අද එක පැත්තකින් IMF මූලික ණය වාරිකය අනුමත වෙච්ච දවස ඉතින් ආණ්ඩුවේ ගොඩක් අය ඒ ගැන සතුටෙන් උද්දාමයෙන් පුරසාරම් දොඩනවා නමුත් ඇත්ත ගත්තොත් අපි රටක් විදිහට ලැජ්ජ වෙන්න ඕනි මෙවැනි ණය මුදලක් ගන්න වීම පිළිබඳව මට මතකයි හම්බන්තොට වරාය විකුණුපු වෙලාවේ රනිල් වික්‍රමසිංහ මහත්මයාත් මලික් සමර වික්‍රමලත් එදා චෙක් පත අරගෙන ඩොලර් බිලියන 1.1ක් හම්බුණා කියලා hina වෙලා මහ උජාරුවෙන් පෙන්නුවා. ඉතින් ඒ වගේ අදත් මේ ණය මුදල එනකොට ආඩම්බරෙන් උජාරුවෙන් කතා කරනවා. ඇත්තටම රට බංකොලොත් කරලා රට අරාජික කළා මේ අර්බුදයට රට වට්ටලා අද අසීමාන්තික ණය ගන්න වෙච්ච එක පිළිබඳව ලැජ්ජ වෙන්න ඕනි. ඇත්තටම මේ රටේ ආර්ථිකය වට්ටපු කට්ටිය රටක් විදිහට අපි මේ කොන්දේසි වලට යටත් වෙලා එක පැත්තකින් ලයිට් බිල වැඩි කරලා බදු බර වැඩි කරලා අපේ රාජ්‍ය ආයතන කුණු කොල්ලෙට විකුණලා IMF එකේ ණයගුලි හිර වෙලා තියෙනවා. ඒක මේ වෙලාවේ බැලූ බැල්මට පුංචි පැලස්තරයක් වුණාට තවත් අපි රටේ ආර්ථිකයේ ණයගුලට හිරවීමක්. දැන් ලෝක බැංකුවෙන් ආසියානු සංවර්ධන බැංකුවෙන් තවත් ණය ගන්න පුළුවන් කියලා කියනවා. ඒ කියන්නේම තව තව අපි මේ ණයගුලි හිර වෙනවා. එහෙම නැත්නම් අපේ රටේ නිෂ්පාදනයේ මත පදනම් ආර්ථිකය ඉහළ ගිහිල්ලා ආර්ථිකය ශක්තිමත් වෙලා නෙමෙයි. මේ වෙච්ච අර්බුදයේ යම්තම් පියව ගන්න පැලස්තරයක් ඇවිල්ලා තියෙනවා පමණයි. ඒ නිසා ඇත්තටම ආඩම්බර වීමක් නෙමෙයි වෙන්න ඕනි, ලැජ්ජ වීමක් වෙන්න ඕනි මෙවැනි ණය මුදලක් ගන්න IMF එකට යන්න වීම ගැන. ඒ වගේම කරු මුලාසන අනුර මන්ත්‍රීතුමනි අද අපි කණිජ තෙල් ගවේෂණයේ පිළිබඳව කතා කරනවා. ඉතින් අවුරුදු ගාණක් තිස්සේ මේ කණිජ තෙල් ගවේෂණයේ පිළිබඳව පර්යේෂණ කළා. ඒ දත්ත සමීක්ෂණ වාර්තා ඉදිරිපත් කරලා තවමත් බැරි වුණ අපිට අපේ රටේ ගෑස් ටික තෙල් ටික මුළුමනින්ම ඒ කැණීම් කරලා මේ රටේ නිෂ්පාදනයට ගන්න. 2002 නෝවේජියානු සමාගමකට අපි ඩොලර් මිලියන ගාණක් ගෙවලා ඒ අවුරුද්දක් එකහමාරක් විතර රටේ මුහුද වටේ එන් පරිශන කරලා අන්තිමට මන්නාරම් ද්‍රෝණී කාවේරි ද්‍රෝණී ගෑස් සහ තෙල් තියනවා කියලා හොයාගත්තා. දැන් අවුරුදු 20කට 21ක් වෙනවා අපි තාමත් රටක් විදියට අසමත් වුණා. ඒ හොයාගත්ත සමීක්ෂණ දත්තවලට අනුව අපේ තෙල් සම්පත කැණීම් කරලා ගන්න අපේ ගෑස් සම්පත කැණීම් කරලා පරිභෝජනයට ගන්න. ඒ අවුරුදු 21කට පස්සෙත් අපි තවම ඒ පිළිබඳ ගැසට් අනපනත් සම්මත කරමින් ඉන්නවා. රටක් විදියට ආණ්ඩුවක් විදියට අසමත් වෙලා තියෙනවා අපේ තියෙන සම්පත අපේ රටේ ශ්‍රී ලාංකිකයන්ට පරිභෝජනයට ගන්න. කොහොම වුණත් ඉක්මනින් ඒ කටයුත්තට මැදිහත් වීමේ අවශ්‍යතාවයේ දැඩි අවශ්‍යතාවයේ මේ තියෙන ආර්ථික අර්බුදයත් එක්ක වඩාත් හොඳින් දැනෙනවා. ඒ වගේම ගනු මුලාසන අනුර මන්ත්‍රීතුමනි අපි කවුරුත් දන්නවා ටෙලිවැකිය කියන විශේෂ රූපවාහිනී වැඩසටහන මෑත කාලේ රූපවාහිනී ශේෂ්ත්‍රයේ ජනමාධ්‍ය ශේෂ්ත්‍රයේ වඩාත්ම ජනප්‍රිය වෙච්ච වඩාත්ම වැදගත්ම වෙච්ච දේශපාලන උපහාසය දේශපාලන තොරතුරු සහිත වැඩසටහන සියත රූපවාහිනිය මේ රටේ ජනතාවගේ ජනාදරයට පත් වෙන්න වේගවත් කිරීම සිද්ධ වුණේ මේ ටෙලිවැකිය වැඩසටහන හරහා. ඒ වැඩසටහනින් තමයි ඇත්තට මේ රටේ දේශපාලනය තුළ සිද්ධ වෙන දේවල් හරයාත්මකව විවේචනයට ලක් කරේ. ඒ වගේම ඇගිය යුතු තැන්වලදී අගෙයීමට ලක් කරේ. තෙවැනි වැඩසටහනක් ආණ්ඩුවේ මන්ත්‍රීවරුන්ට ඇමතිවරුන්ට කටුවනිනවා වගේ දැනුණා. එයාට මේක රිදුණා. එයාට මේක දරා ගන්න බැරි වුණා. ඒ නිසා ආරම්භයේ ඉඳලම එයයි බැලුවා මේක කොහොමද නවත්තන්නේ? මේකට කොහොමද විරුද්ධව යමක් කරන්න කියලා. නැත්තම් ගරු මුලසරාඩුට මන්ත්‍රීතුමනි මෙවැනි උපහාසය මෙවැනි විග්‍රහයන් තියෙන තවත් වැඩසටහන් තවත් මාධ්‍ය වාර්තාකරණයන් ඕන තරම් තියෙනවා. හැබැයි ඒකක්වත් එකකටවත් මැදිහත් වෙන්නේ නැතුව මේ ටෙලිවැකිය වැඩසටහනම මර්ධනය කරන්න මැදිහත් වෙන්නේ වෙන මොකක්වත් නෙමෙයි. මේ ආණ්ඩුවේ ප්‍රබල දේශපාලඥයන් දැඩි ලෙස විවේචන ලක් කරපු නිසා. ඒක යුක්තිසහගත නැහැ. ඒක සාධාරණ නැහැ.
මේකෙන් වෙන්නේ තවත් ටෙලිවකී වැඩසටහන ප්‍රසිද්ධ වෙනවා. තවත් මේ රටේ ජනතාව කුතුහලයෙන් යුක්තව මේ වැඩසටහන බලන්න පෙළඹෙනවා. ඒත් එක පැත්තකින් සියත රූපවාහිනියට ඒ ටෙලිවකී වැඩසටහනට ආණ්ඩුව හිතාමත්තම ප්‍රසිද්ධියක් අරන් දෙනවා. එදා රාජපක්ෂ පාලනේ සියත රූපවාහිනියට බෝම්බ ගහලා සියත රූපවාහිනිය නතර කරන්න උත්සාහ කරා. හැබැයි තාම බැරෑරුම් කොන්දේසි යටතේ අභියෝගාත්මක තත්ත්වයන් යටතේ සිරස රූපවාහිනිය සියත රූපවාහිනිය නැවත ඒ අයගේ වැඩ කටයුතු පටන් ගත්තා. සිරසට බෝම්බ ගැහුවා වගේම සියතරත් බෝම්බ ගැහුවා. හැබැයි නාලිකා දෙකම නැවත පණ ගහලා මේ රටේ ජනතාව වෙත තොරතුරු සංවේදනය කරන්න මැදිහත් වෙලා තියෙනවා. සියත රූපවාහිනියට බෝම්බ ගහලා මර්ධනය කරගන්න බැරුණාට පස්සේ අද විවස්ථානුකූලව මේ පාර්ලිමේන්තුවේ බලත වරප්‍රසාද පාවිච්චි කරලා ඒ වැඩසටහන් නතර කරන්න උත්සාහ කරන්නේ. සා අපි හරි පැහැදිලිව දකිනවා මේ විශේෂ තේරීම්කාරක සභාව පත් කරලා ඒ තේරීම්කාරක සභාවේ වාර්තා ඉදිරිපත් කරලා මේ උත්සාහ කරන්නෙම ගරුමන්තුමත් මේ වැඩසටහන නතර කරන්න මේ ආණ්ඩුව පිළිබඳ තියෙන විවේචනය නතර කරන්න. ඉතින් මම හිතන්නේ ඒක කවදාකවත් එහෙම වෙන්නේ නැහැ. ඒක කරන්න කරන්න මේ වැඩසටහන් තවත් ජනප්‍රිය වෙනවා. ජනතාව මොනියම් ක්‍රමයකින් හෝ මේ නූතන තාක්ෂණයත් එක්ක මෙවැනි දේශපාලන විග්‍රහයන් තිර වැඩසටහන් බලන්න පෙළඹෙනවා. ඒ නිසා මේ මෝඩ වැඩේ කරන්න එපා. මේකෙන් වෙන්නේ තවත් මේ වැඩසටහන ජනප්‍රිය වීමක් පමණයි. ඒ වගේම ඉතා පැහැදිලිව කියන අවසන් වශයෙන් සෝවාසාවෙන් අධ්‍යාපනය ලැබීමේ අයිතිය පිළිබඳව අපේ ස්ථාවරයේ කිසිසේත්ම වෙනස් වෙලා නැහැ. නීති විද්‍යාලයේ සිසුන්ටත් සෝවාසාවෙන් අධ්‍යාපනය හැදෑරීමේ විභාගවලට ඉදිරිපත් වීමේ පරමෝ සුද්ධෝ අයිතිය තියෙනවා. ඒ වෙනුවෙන් අපි එදත් අදත් හෙටත් මැදිහත් වෙනවා. ඒ ස්ථාවරයේ කිසි වෙනසක් නැහැ කියන එකත් කියා සිටමින් මා නතර වෙනවා.